එත නිහට සෑඩ සවරුපාර් දක්වල නැ ඇතටම එත නිහට දක්වල තියන්නේ පච්චා ජාතය ඉතින්න කෝම ඉතින් දක්වන්න අමාරගෙන කෙලා රක් නැ කලා රක්තේ න ඉතින් නමුත් මූලික වශයෙන් අවශ්‍යන ටික තමයි දක්ල තියන්නේ ඇත්තරම සන්නන්සහ පිදේ ඉගෙන ගන්නේ එක ඉගෙන ගන්න මට්ටමට දැන් සාමාන්‍යෙන් බුරුමි උගන්නන්නේ නැහැ. මේ විභාගයට ඇවිල්ලා නිතියෙන්නේෙ. ට මේ දැ මේ කරන්නයක් नेගන ම පොත්වල තියෙනවා සමंग තන ගියාගේ පන්ති लोगම දන්න කම ගන්න දන දෙගලා අමුත් සාमान්‍ය में ආराම बරන් मेටික උගන්නන්නේ නැැ ප්‍රති වල में තාම කෙටෙන් තමයි න්නේटी ගන්නන්නේ मेंवाයි निकाන්මुක माත්‍රයක් की तरක් වගේ තමයි පන්නගෙන යන්නේ ඉති मेंहा අපි එහෙම ගන්නම අපේක්ෂාවක් නෑ අප ඉතින් විභාග එකක එකන ගන්නවා අනම විභාග කරන්න එහම දහසෙක් නමේනේ ඒවා කරලා කොහෙවත් අප මේ දුවන්නේන තිය නිසා මේ අපි මේක විස්තර සහිත උගන්න නතර විස්තර සහිත උගන්න න්නෙත් අර හේතුෝ නිසා ඇත්තම් බොහෝම මේ කෙටියෙන් උගන්න ගෙන යන්න පුළුවන් සන්නස්මයා මෙයා මෙහම තින උදාහරනයක් ලක්යාගෙන යන්න පුළො නමුත් ඉතින් එක මොකද වෙන්නේ එක सा सेම මත් ව නරදහස किන්න में कව ති में आ කटिंग කරන්න පුूලුවන දැන් ටක ්‍රම ල තිවාණ කියලා තිट ක්‍රම මේ හදීම තුළ एकंग අපේ पीට ශසනයට වෙන්න අපේ ධර්මයට වෙන්නේ परරිහා परරිහානියයටටම හේතුවක් තමයිटिंग කරන්නග පසනේද නිසා में තමයි පුළුවන් තරම උත්සාාවත් වෙලා මෙ මේ විස්තර සහිතව කරන්නේ ඉතිඒ කෙටි ක්‍රමවලත් තින් ඉතරා දියකර අආශසනාවන්ත භාවයක්ති නවාති මේ කොචර කෙටි වෙලාද කියෙනවාන මේ එක සාවින්නාාසනාව කියන්නමියෙන් මාරය ආශතන් හසලක් දන්නවා මේ බුුණුම ජාතික සන්හස නව තර උන්වහන්සේගේ පට්ටහානය සම්බන්ධයෙන් ගණන ක්‍රමය තමා දැන් ගොඩා ස්ථානවල එකැනෙ ආරාමිකව ප්‍රචලිත එකැන මේ මුල පට දැපි මේ ඉගෙන ගන්න එකම තමයි මේක ගොඩක් කෙටි කරල දී කොච්ර කෙටි කල තිනාවා දෙගෙනා මම මේ ඒදැම දේශනා ලියපු එක උන්වහන්ස පන්ති උගන්න දේශනා ලියපු පොතක් නම ලඟදීමම මේ අපි ගත්තා පොත් එකක්ට දෙකක් දමමන වතගන කොහොමාර ඒ සාන්හන්සේ මේ විභාගයට අවශ්‍ය ටික පට්ටහාට ධම්මාචරයවලට කලින් තියෙන මේ ඒලෙවල්ල කලතාම එකක උගන්නන්නේ උවහන්සේක දවස් දා හතෙන් උගන්නවා දහතකෙන අපිත් යකහමාරයෝ පැය දෙේ ඇ තුනේ හරිගියම කොපරමු ඒ වගේ මේ දස් දාහතකින් උගන්න නමේටික ඔක්කොම එතකොට අපිට හිතන්න පුළලන් එකම හරි විශිෂ්ට දෙයක් හෙමකල හිතන්න පුළන් එකත්ත තරාදිකට විශෂ්ටයක් තමයි මේගගේ යමත්තටම් පැදිි කරන්න පුලන් කියකින මේ නමුත් ඉතිං ශාසනකා වශයෙන්ගත්තහම ඒ වගේ කටයුතු මේ අපේට පිහෙන්න තමයි ධර්ම පරෙන්න්න තමයි හේතුවල මොකදම ගැඹුරු ආර්ථම ඉදිරියට යන්න යන්න මේ හොයාගන්න බැරිතනකටන පත්තෙන්නේ එදේතකොට අර පුළුවන්තරං පිත් සහ කරේ සහ යිස්වතුන් හදල ඉදිරි උත්සාහ කරන්න ඕන මේ ටික ඊළඟ පරම්ික ඉගන ගනිදී සහ ල්ළඟ පරම්පරාවගට උගන්නද්දී මේ විස්තර සහිතව පුළන්තරන් ස්තර සහිතව කරන එක කලබලෙන් කරන එක නෙමනි මේ ඒක ඉතාම ඇදගත්වෙනවා මොකද නැත්තන් ඉතින් දැ අපිට කල කලින් පරම් පරලා හිටපු සන්නහසෙලාගේ බොහොම ඥානය වැඩී නද මේ ධර්මයම්බන්ධය ට පරම්පරම් පරම්පරාට මේ අනිත් ලෝකයේ වෙන ලෞක එක දේවල් වෙල කතා වෙනස් වෙන්න ඇැති නමුත් ඥානය කෙනෙක සම්බන්ධය ධර්මය සම්බන්ධෙන් තියෙන ඥානය ටිකෙන්ටික පිරිහෙන තොට අපි මේක කෙටෙන් කරන්න ගත්තය මේක ඉතාම වේගෙන් පිරිහෙන්න තමයි මේ හේතු සකස්වෙන්නේ ඉතින් අර සමහරලාට අපි අර අද කාලයට ගැලපෙන්න්නේ මෙහෙමයි ඒම කියලා මේ උත්තර හොයන්න ගියොත් ශාසනක වශයෙන් එක මේ තාවකාලක පොඩි පිබිදීමක් ඇතිේ අවරුදු දාහයක පහල විතර මේ කාලී නයි එහෙම කියලා හිතාගෙන මොනහරිකක්කට වියම් කිසි පිබිඳීමක් වගේ එකක් පේ ඇත්තර හිමේ ගුත්තේ හැබැ දිගු කාලය බැලොත් අවුරුදු නර දහයේද අපි දකිනදේ. වඩාරු හායකද විස්සක දයම් කිසි දකින ප බදීමෙන් ඊට පස්සේ වෙන්නේ අර කලින් තිබ්බට වඩා තැනකට දුරල තැනකට පත්තෙනෙක් වෙන්න අවුරුදු පණහක් විතර සහට කල්පනා කර අපිටක පේන්නේ පහෝගේ අවුදු සිය බැලුවෙන් පසේ සසිේ විස්සේ විතර අපි ලංකාය වෙච්ච දව බැලුවෙන් පස්සේ ඉතින් මේ එනිසා ඉතිං අර අපේ උත්සාවත්යෙන් ඕනුර හමතිස් සේම විස්තර සහිතව පෞරාණක ක්‍රමයට මේ න්තර මතිසම නගත වෙලා ඒ විදිහට ඉගන ගන්න ඒ විදිහයට වාචනය කරන්න කියන තම මයි අපි උත්සාහාවත් වෙන්න ටෝන මෙතන හැමතිස්සම इතික මතක්කනම ස්රු පාර්ත කියදදි ති මන්නසල ඉස්සර මේක උගන්න ලතිෙන හෙම තර සහිත ඒකයි හොදකාරන ත මතක්ුණනේ හදිස් අතර